මේ ඉන්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ඉලෝන් මස්ක්. ඔහු PayPal, Tesla, SpaceX, Zip2 වගේ සමාගම් ගණනක් නිර්මාණය කරපු අසාමාන්‍ය දක්ෂයෙක්. නමුත් මේ සියල්ලටත් වඩා පුදුමේ නම් ඔහු විශ්වාස කරනවා අපි ලොකු වීඩියෝ ගේම් එකක් ඇතුළේ ජීවත් වෙන චරිත කියලා. ඔහු විතරක් නෙමේ ලෝකයේ ඉතා ඉහළ පිළිගැනීමකට ලක්වන සුප්‍රසිද්ධ විද්‍යාඥයන් දාර්ශනිකයන් විශාල පිරිසක් ඉන්නවා මේ මතය තහවුරු කළ හැකි කරුණු ඉදිරිපත් කරන. ඇත්තටම මොකද්ද මෙයාලා මේ කියන්නේ? මේ තියෙන්නේ 1956 පාවිච්චි කළ IBM 350 කියන කම්පියුටර් එකේ හાર્ඩ් ඩිස්ක් එක. මේක මෙමරි එක MB5 ත්‍රිරෝධ රතයකට වඩා ටිකක් බරින් අඩුයි. ඔබේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන ඇඟිලි තුඩක් තරමේ විශාල මේ මෙමරි එකේ ධාරිතාව ලබා ගන්න ඉහත IBM හાર્ඩ් ඩිස්ක් 50,000ක් ඕනේ. ඒ කියන්නේ ඒ සඳහා ආසන්න වශයෙන් 3 wheel 28,000ක් නවත්තන්න ඕනේ ඉඩ ප්‍රමාණය. නැත්තම් ගෝල් ෆේස් එක වගේ දෙගුණයක ඉඩක් ඕන වෙනවා. මේ 1958 දී හිගින් බොතොම් විසින් නිපදවන ලෝකේ පළවෙනි වීඩියෝ ගේම් එක. මේ තියෙන්නේ වර්තමානයේ වීඩියෝ ගේම් එකක තත්ත්වය. මේ දියුණුව ලබන්න ගිහින් තියෙන්නේ අවුරුදු 60ක් විතරයි. පරිගණක දියුණු වීමේ වේගය ගණනය කරන්න මෝස් නියමය කියලා නියමයක් තියෙනවා. මෝස් නියමය අනුව සෑම අවුරුද්දකටම පරිගණකවල බලය දෙගුණයකින් වැඩි වෙනවා. ඉතින් අනාගතයේ දවසක මේ ලෝකයට හැම අතින්ම සමාන ලෝකයක් පරිගණක වර්චුවල් රියැලිටි එකක් ඇතුලේ හදන්න පුළුවන් තරමටම මේ තාක්ෂණය දියුණු වෙයි. ඔබ මේට්‍රික්ස් චිත්‍රපටය බලලා තියෙනවා නම් මේක තවත් පැහැදිලි වෙයි. මේ පරිගණක ලෝකයේ ඇතුලේ තියෙන ගස්, ගල්, බිත්ති හැදිලා තියෙන්නේ පරිගණක කේතවලින් වුණත් ඒක ඇතුලේ ඉන්න අයට මේව විනිවිද යන්න බෑ. හරියටම වර්තමාන පරිගණක ක්‍රීඩාවක ඉන්න චරිත වගේම. මේක තවත් ගැඹුරට යනවා. මෙහෙම නිර්මාණය වෙන පරිගණක ලෝකයේ සැබෑ ලෝකයට 100%ක් සමාන වෙන නිසා එක මොහොතකදී සැබෑ ලෝකයේ මිනිස්සුන්ට පුළුවන් වුණා වගේම මේ පරිගණක ලෝකයේ ඉන්න මිනිස්සුන්ටත් පුළුවන් වෙන්න ඕනේ ඔවුන් ජීවත් වෙන ලෝකයට හැම අතින්ම සමාන ලෝකයක් ඔවුන්ගේ පරිගණක ඇතුලේ ගොඩනගන්න. ඉතින් මේක දිගටම වෙන්න පුළුවන්. ඔන්න දැන් අපිට ප්‍රශ්නයක් එනවා. ඒ අපි ජීවත් වෙන මේ ලෝකයක් ඒ වගේම තවත් කෙනෙක් විසින් නිර්මාණය කරපු ලෝකයක් වෙන්න බැරිද කියන එක. මේ මතය සනාථ කරන්න කරුණු කීපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. වීඩියෝ ගේම් වල බොහෝ විට ඉතා සුළු අඩුපාඩු හම්බ වෙනවා. මේවට ප්‍රෝග්‍රෑම් බග්ස් කියනවා. අපි ජීවත් වෙන මේ විශ්වයත් කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් නම් ඒකේ මේ වගේ ප්‍රෝග්‍රෑම් බග්ස් නැද්ද? අපි හැමෝටම අත්දැකීම් තියෙනවා. අපි මුහුණ දෙන සමහර සිදුවීම් ඒ ආකාරයටම ඊට කලින් සිදු වෙලා තියෙනවා වගේ දැනුන අවස්ථා ගැන. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ දේජා වූ කියලා. විශ්වය පරිගණක නිර්මාණයක් කියන අය මේ ගැන කියන්නේ මේ හැඟීම් ඇති වෙන්නේ මෙම පරිගණක වැඩසටහනේ තියෙන යම් සුළු ප්‍රෝග්‍රෑම් බග්ස් නිසා කියලා. ඒ වගේම විටින් විට අපිට අහන්න ලැබෙන අද්භූත හෝ අසාමාන්‍ය සිදුවීම් වලට පවා හේතුව වෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් බග්ස් කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඔබ ඔබේ කම්පියුටරයට හරි ෆෝන් එකට හරි ඒකට ඔරොත්තු නොදෙන තරමේ රෙසලූෂන් වැඩි කාර් ගේම් එකක් ප්ලේ කරන්න උත්සාහ කළොත් ඒක මග හිර වෙවි හෝ ස්ලෝ වෙවි ප්ලේ වෙන්නේ කියලා අත්දැකලා ඇති. කාර් එකේ වේගය වැඩි කරන්න ගේම් එක ස්ලෝ වෙන ගතිය වැඩි වෙනවා. මොකද වේගින් යනකොට ඉතා ඉක්මනින් ගොඩාක් දේවල් ඉස්සරහට හම්බෙන හින්දා මේවා ප්‍රොසෙස් කරලා රූප පරිගණක තිරේ මවන්න ප්‍රොසෙසර් එකට වැඩි කාලයක් යනවා. ඒ කියන්නේ ගේම් ලෝකයේ කාලය ගතවීම හිමින් වෙනවා. මේ සිද්ධියම අපේ ලෝකෙත් වෙනවා. ආලෝකයේ වේගය තප්පරයට කිලෝමීටර් 299,792යි. මේ සීමාව මීට වඩා වැඩි කරන්න බෑ. ඉතින් කෙනෙක්ට කියන්න පුළුවන් මේ තමා අපේ විශ්වයේ උපරිම ප්‍රොසෙසින් ස්පීඩ් එක කියලා. ඒ වගේම යම් දෙයක් ඉතා ඉහළ වේගෙන් ගමන් කරන්න ගත්තොත් අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතා නියමයට අනුව එහි කාලය ගතවීම බාහිරට සාපේක්ෂව හිමින් සිදුවෙනවා. ඒ කියන්නේ ඉතා අධික වේගයකින් යන අභ්‍යවකාශ යානයක සිටින ඔබේ තප්පරයක් බාහිර ලෝකයේ තප්පර කීපයකට සමාන වෙන්න පුළුවන්. හරියටම වීඩියෝ ගේම් එකේ වුණා වගේ. පෘථුවිය වටා අධික වේගයකින් ගමන් කරන GPS චන්ද්‍රිකාවල වේගය නිසාම අවුරුදු කීපයකට සැරයක් ඒවායේ කාලය මයික්‍රෝ තප්පර කීපයකින් අඩු වෙනවා. ඔබ ඉන්ටර්නෙට් යන්න පාවිච්චි කරන වෙබ් බ්‍රවුසරයේ හෝ YouTube බලන ඇප් එකේ තියෙනවා බ්ලොක් ලීනිය සෙල්ෆ් ඩුවල් එරර් කරෙක්ටින් කෝඩ් කියලා හඳුන්වන පරිගණක කේත විශේෂයක්. මේවා වල කාර්ය වෙන්නේ පරිගණකයකින් ඉවතට යන සහ පරිගණකයේ වෙතට ලැබෙන දත්ත අතරමඟදී විනාශ නොවී නිවැරදිවම ලැබුණු බවට තහවුරු කර ගැනීම. විශ්වයෙන් ඉදිරිපත් වෙලා තියෙන අලුත් සිද්ධාන්තයක් තමා සුපර් ස්ට්‍රිං තියරි කියලා කියන්නේ. මෙහිදී කියන්නේ විශ්වය නිර්මාණය වෙලා තියෙන්නේ
ආලෝකයේ වේගයෙන් කම්පනය වෙන පරමාණුක නියෂ්ටයට වඩා ට්‍රිලියන ට්‍රිලියන වාරයක් කුඩා මුදු වලින් කියලා. මේ තියරියකට අනුව ගණිත සමීකරණ ඇසුරින් පරිගණකය තුළ ස්ට්‍රිං නිර්මාණය කළහම මේ ස්ට්‍රිං වලත් ඉහත එරර් කරෙක්ටින් කේත හරියටම ලියවිලා තියෙනවා. මේ තියරිය හරිනම් විශ්වය හැදිලා තියෙන පදාර්ථයන් හැම එකකම වෙබ් බ්‍රවුසර් වල තියෙන වැරදි නිවැරදි කිරීමේ කේතයන් තියෙනවා. සමහර විට ඔබ අහලා ඇති ක්වොන්ටම් භෞතික විද්‍යාවේ තිබෙන ඩබල් ස්ලිට් පරීක්ෂණය කියන සුප්‍රසිද්ධ පරීක්ෂණය ගැන. මේකෙදී ඉලෙක්ට්‍රෝනයක් සමාන්තර දික් විවර දෙකක් තියෙන තහඩුවක් තුලින් යවනවා. මේ විවර තුලින් යන ඉලෙක්ට්‍රෝනය නිරීක්ෂණය කරනකොට ඒ අංශුවක් විදිහට හැසිරිලා එක විවරයක් තුලින් ගිහින් අනිත් පැත්තේ තියෙන ඡායාරූප තහඩුවේ වැදිලා තිතක් ඇති කරනවා. නමුත් නිරීක්ෂණය නොකරන විට ඉලෙක්ට්‍රෝනය තරංගයක් විදිහට එකවර විවර දෙකෙන්ම ගිහින් ඡායාරූප තහඩුවේ සටහන් වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනය දන්නවා වගේ අපි ඒ දෙස බලනවද නැද්ද කියලා. මේක පරිගණක කේතවලින් හැදුණු විශ්වයකට ආදේශ කළොත් එහි අංශුමය ස්වභාවය රඳාපවතින්නේ එය මනසකින් නිරීක්ෂණය කරනකොට විතරයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්.